දෙවෙනි ඉනිම බලන රසිකයෝ දන්නවා මේ වෙද්දි අනුහස් සාක්ෂ ආදරයට බාධක රසක් එල්ල වෙලා තියෙනවා කියලා. අනුහස් අතහැරලා සමල්ක මහණ වුණාට පස්සේ රසිකයෝ හැමෝම හිතුවේ අනුහස් සහ ලිහිණි අතර ප්‍රේම සම්බන්ධයක් ඇරඹේවි කියලා. ඔයාලට මතක ඇති පසුගිය කොටසකදී උදේනි අම්මා අනුහස්ගේ හඳහන බලපු වෙලාවේ කිව්වා අනුහස් විවාහ කරගන්නේ දුර පළාතක අහිංසක ගෑනු ළමයෙක් කියලා. හඳහනේ කියපු විදිහට මේ ලක්ෂණ හැම එකක්ම තියෙන්නේ ආක්ෂට වඩා ලිහිණි ළඟ කියන එක ඔයාලා දන්නවා. මේ නිසාමයි උදේනි අම්මා ලිහිණිට මේ තරම්ම ආදරේ. මේ වගේ කොටසක් ඉදිරිමුණි මහත්තයා මේ දෙවැනි ඉනිම සඳහා යොදාගත්තේ ඇයි? ඒ අනුහස සහ ලිහිණිව එකතු කරන්න අදහසක් එදිරිමුණි මහත්තයාගේ හිතේ තිබුණු නිසා. මේ වෙද්දි අනුහස් ආක්ෂා ආදරයට බාධාවක් විදිහට ඉන්නේ උදේනි විතරක්ම නෙමෙයි. අනුහස් ආක්ෂා වෙන් කරන්න දේශාන්ටත් අවශ්‍යතාවයක් තියෙනවා. දේශාන්ගේ උත්සාහය රවීගේ කම්පැනි එක වටන්න. ඒත් ආක්ෂා නිසා දේශාන්ගේ මේ සැලසුම ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ආක්ෂා හැම දෙයක් ගැනම හොයලා බලන එක දේශාන්ගේ සැලසුමට බාධාවක්. ඒ වගේම තමයි අනුහස් සහ ආක්ෂාගේ ශයාස් එකතු වුනහම මේ දෙන්නට ලොකු බලයක් ලැබෙනවා. මේ නිසාම අනුහස් ආක්ෂාව වෙන් කරන්න දේශාන් ඉදිරියේදී අනිවාර්යයෙන්ම සැලසුම් ක්‍රියාත්මක කරાવි. දේශාන්ගේ සැලසුම් සහ උදේනිගේ ඇති අකමැත්ත නිසාම අනුහස් ආක්ෂා ආදරේ නැවතීම සිදු වේවි. සමල්කගෙන් වෙන් වුණු කාලේ ඉඳලම අනුහස් ආදරයෙන් බලාගත් ලිහිණිට අසාධාරණයක් කරන්න එදුරිමුනි මහත්තයා හිතන එකක් නම් නැහැ. ඉතින් ඉදිරියේදී දේශාන්ව යොදා ගනිමින් අනුහස් සහ ආක්ෂා වෙන් කරන්න එදිරිමුණි මහත්තයා උත්සාහ කරාවි කියලා අපිට හිතන්න පුළුවන්.